කතා කරේ. ඉතින් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරවීමට අමතරව අපි ෆන්ක්ෂන්ස් කීපයක් කතා කරා ලාස්ට් වීක් එකේ. එතකොට මතක ඇති ලාස්ට් වීක් එකේ ආපු නැති අය රෙකෝඩින් එක හරි බලන්න ඇති. එතකොට අපි කතා කරේ ඩයුරටික්ස් වර්ග. එතකොට අපි කතා කරා high efficacy diuretics furosemide වගේ medicine ගැන. ඊළඟට thiazide diuretics يعني moderate efficacy type එක. ඊළඟට low efficacy diuretics ගැන කතා කරා. right spironolactone වගේ medicine. එතකොට මේ medicine වලින් එක්තරා විදියකින් blood pressure අඩු කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වුනේ. එතකොට අපි අපි අද ඔයාලට hand out එක ලැබිලා ඇති. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ACE inhibitors කියලා. සමහර අය අහලත් ඇති මීට කලින් ACE inhibitors. එතකොට ඒවා මොනවද කියන එක සහ තව angiotensin receptor blockers කියලා දෙනවා. ඒ මොනවද කියන එක ගැන අයිඩියා එකක් දෙනවා ඒකට අදාළ මෙඩිසින් සහ ඒකේ mechanism එක පැහැදිලි කිරීමකුත් එක්ක. right. එතකොට දැන් ඔයාලට මම last week එකේ diuretics දැන් මේ සතියේ ACE inhibitors සහ angiotensin 2 receptor blockers කියන medicine category දෙකට අදාළ වෙන medicine මොනවද කියන එක තමයි පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මම පොඩ්ඩක් kidney එක ගැන සහ kidney එකේ සිද්ධ වෙන දේවල් ගැන පොඩි يعني general idea එකක් ඔයාලට දෙන්නම්. right බලමු. එතකොට ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් kidneys දෙකක් තියෙන ඕනම කෙනෙක්ට. එතකොට last week එකෙත් අපි කතා කරා right. ඔහම ගත්තොත් right. එතකොට kidneys there are two kidneys. kidneys දෙකක් තියෙනවා. එතනින් kidney එකේ ඔයාලට මතක ඇති මම ගිය සතියේ කතා කරා අර nephrons ගැන. nephrons nephrons ඔයාලා කොහොමද ඉගෙනගෙන තියෙනවා අනිවාර්යෙන්ම. එතකොට nephrons සාමාන්‍ය අපි මං නිකන් තියෙන විදියට ඇන්දොත් අපි හිතුව මෙහෙම තියෙන විදියට තියෙනවා. එතකොට එහෙම මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට අර collecting duct එකේ එතනින් open වෙනවා. එතන මෙතෙන්ට අපි දැන් ඉංග්‍රීසි මීඩියම් කරලා තියෙනවා නම් හෝ මේවා ඉගෙනගෙන තියෙනවා නම් දන්නවා මෙතෙන්ට කියන්නේ මේ ඒරියා එකට කියන්නේ renal pelvis කියලා. renal pelvis කියලා තමයි කියන්නේ. එතකොට දැන් මේ මේ මං කියපු nephrons ඔයාලා දන්නවා මේ nephrons වලින් එහෙම නැත්නම් රුක්කාණු කියලා ඉගෙනගෙන ඇති nephrons. මේ nephrons වලින් තමයි filtration process එක වෙලා අවසානයේ මෙතෙන්ට urine ටික එන්නේ. එතකොට nephrons ඔක්කොම ගෙම්ම හැදෙන යූරින් මෙතෙන්ට එකතු වෙනවා. right මෙතෙන්ට එකතු වෙන යූරින් ටික තමයි ඊට පස්සේ පාල දානවා මේක දිගේ ගිහිල්ලා අවසානයේ එලිමිනේට් වෙන්නේ එළියට යන්නේ. right එතකොට අපි දැන් මේකෙදි මම ඊළඟට පොඩ්ඩක් මේ nephron එක ඇඳලා පෙන්වන්නම් සාමාන්‍ය මොන වගේද වෙන්නේ process එක කියන එක. right ඔයාලට මේව මතක ඇති මේව කලින් ඉගෙනගෙන තියෙන දේවල් හැමෝම. right එතකොට මේ right හරි ඔයාලා දන්නවා මේක right. එතකොට මේක තමයි collecting duct එක. right මම සිංහලෙන් කියන්නේ නැහැ මේවා ඔයාලා එකාලි ඉගෙන ගත්ත පිළිම තමයි collecting duct. right collecting duct. එතකොට මේව තමයි එකතු වෙලා අර renal pelvis එකට වැටෙන්නේ. urine හදලා ඉවර වෙලා මෙතනින් තමයි එකතු වෙන්නේ kidney එකේ tent location එකට. right එතකොට මේ වගේ ගොඩක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඔව්. මේ වගේ. right. එතකොට මෙතනින් ඔයාලා දන්නවා මම මේ මෙඩික ඉක්මෙන්ට් කියන්නේ මේවා ඉගෙනගෙන තියෙන නිසා මතක් කරලා දීමක් තමයි පොඩ්ඩක් කරන්නේ.
මෙතන ඔයාලා දන්නවා මේකට කියන්නේ අර එන ආටරි එකක බ්‍රාන්ච් එකක් ධමනියක ශාඛාවක් එතකොට මේක අපි කියනවා afferent arteriole afferent ඔක්කේ afferent arteriole කියලා කියන්නේ කියන්නේ මේ වකුගඩුවට එහෙම නැත්නම් kidney එකට එන renal artery එකේ පොඩි branch එකක් afferent arteriole ඒකම තමයි මෙතන ඔයාලා දන්නවා දඟර ගැහිලා මෙතනින් එළියට යනවා ඒකෙදි අර මේකේ diameter එක ඇතුලේ diameter එක තමයි කුඩා වෙන්නේ ඒකට කියන්නේ එළියට යන එක efferent අර විදිහටම arteriole හරිද එතකොට මේකට ඔයාලා දන්නවා Bowman's capsule කියලා දෙයි. එතකොට මේක සිංහලෙන් එමත් නැත්නම් තමිල් වලින් ඉගෙනගෙන ඇති මීට කලින් ඉංග්‍රීසි මීඩියම් කරලා තියෙනවා නා ඉංග්‍රීසි මීඩියම් වලින් ඉගෙනගෙන ඇති. එතකොට මේ කොටස් ටික ටිකක් අපිට ෆාමකොලොජි වලට යන්න කලින් අර බේසික් ඇනටොමි එක දැනගැනීම ටිකක් වැදගත් වෙනවා. මොකද කින්නිය ගැන තමයි ලාස්ට් වීක් එකේ කතා කරේ. මම මේකෙදිත් සම්බන්ධතාවයක් තියෙනවා AC ඉන්හිබිටර්ස් කියන මෙඩිසින් වලට අද කතා කරගෙන යන්න හදන මෙඩිසින් වලට ඒ නිසා මට හිතුණා ලාස්ට් වීක් එකේ හાર્ට් එක ගැන ටිකක් කියපු නිසා මේ වීක් එකේ කිඩ්නි එක ගැන පොඩ්ඩක් කියලා ඉන්න හොඳයි කියලා. රයිට් එතකොට මොකද ඔයාලා මේ වචන වලින්ම ඉගෙනගෙන නැතුව ඇති ගොඩක් අය කැම්පස් එක වගේ ඉගෙනගෙන තියන අය හැර රයිට් හරි එතකොට afferent arteriole එකෙන් තමයි බ්ලඩ් ඔයාලා දන්නවා මෙතෙන්ට අරන් එන්නේ ගෘප් කාමරයට එමු නැත්නම් නෙෆ්‍රෝන් එකට ඊට පස්සේ efferent එකෙන් එළියට යනවා මේ branches වල දැන එකම තමයි මෙතන දඟර ගහිලා යන්නේ හැබැයි ඩයමීට් එක මේකට වැඩිය මේකේ අඩුයි විස්කම්බය ඒ නිසා මෙතන ප්‍රෙෂර් එකක් එනවා මේ ප්‍රෙෂර් එක නිසා තමයි මෙතනින් ෆිල්ටර් වෙන්නේ ඒක දන්නවනේ එතනින් එතකොට ෆිල්ටර් වෙන්නේ මෙතනින් ෆිල්ටර් වෙන්නේ මේකට වැඩිය මේක ඩයමීට් එක අඩු නිසා මෙතන ඩෙවලොප් වෙන ප්‍රෙෂර් එක නිසා රයිට් ප්‍රෙෂර් එක එතකොට මේ ෆිල්ටර් වෙන ප්‍රොසෙස් එකට නමක් දානවා right wala eka mataka athi eka da api kiyuwa mokadda ultra filtration right hari ultra filtration kiyala kiyana ultra filtration metenin perime onna etenin peruna metenin peruna right walata mataka athi oy red blood cells wage ewa perenna samanyen proteins wage ewa perenna samanyen අනිත් පොඩි පොඩි ඒවා සෝඩියම් ක්ලෝරයිඩ් පොටෑසියම් ක්ලෝරයිඩ් කැල්සියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් ඒ වගේ අර ලවණ වර්ග ගොඩක් ඒවා සහ ජලය ඒ දේවල් පෙරෙනවා මෙතනින් ෆිල්ටර් වෙලා යටට යනවා රයිට් එතකොට අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් තමයි ප්‍රොසෙස් එක අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් එතකොට ඉංග්‍රීසි වලින් ඉගෙනගෙන නැත්නම් මේ වචන පොඩ්ඩක් දැන් පුරු කරගන්න මේක අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් ෆිල්ටර් වෙලා යටට යනවා ඔන්න අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් ප්‍රොසෙස් මේක හරි Bowman capsule මෙතෙන්ට මෙතෙන්ට නමක් කියනවා ඒක තමයි කියන්නේ glomerulus කියන glomerulus ගුච්චිකාව කියලා සිංහලෙන් එක කාලි ඉගෙනගෙන ඇති glomerulus right here පෙරණ තැන මේ සෙට් එක මේකට කියන්නේ glomerulus කියලා හරි එතකොට මේවා ඔයාලට මතක ඇති මම පොඩ්ඩක් දන්නේ නැති අයට ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් දන්නේ නැති අයට පොඩ්ඩක් කියාගෙන යන්න proximal convoluted tubule අවිදුර සංවලිත නාලිකාව කියලා මතක ගන්න proximal convoluted tubule කියලා කියන්නේ proximal convoluted tubule right ඊළඟට මේ යටට යන එක descending limb එක කියලා කියනවා යටට යන බාහුව right මේක තමයි loop of Henle කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් Henle පුඩුව කියලා ඉගෙන ගන්න ඇති ඒ කාලේ loop of Henle right ඊළඟට මේක descending නම් මේක මේක ascending limb
make a collecting duct. මෙතෙන්ට කියන්නේ මේක proximal, මේක distal convoluted tubule. Right. හරිද? මම චුට්ටක් මේක දැන් කියාගෙන යන්න වෙන දේ. Okay. Right. මෙහෙමයි. I give up. සාමාන්‍යයෙන් අපේ kidney වල වෙන දේ මොකද්ද? මතක මේවා මතක් කරගන්න. මේ කොටස් ටික ගොඩක් දුරට සිංහල මීඩියම් නම් සිංහලෙන් එහෙම නැත්නම් ටැමිල් මීඩියම් නම් ටැමිල් වලින් කරලා ඇත්තේ කට්ටිය. ඉංග්‍රීසි මීඩියම් කරපු අය මේ වචනම දන්නවා ඇති. ඔය යුනිවර්සිටි එකේ කරලා තියෙනවා මේව දා. Right. හරි. එතකොට afferent artery වලින් තමයි blood අරන් එන්නේ. එතකොට blood නෙමේ filter කරලා urine විදියට පිට වෙන්නේ. Blood වල plasma. රුධිරයේ තියෙන වැඩියෙන්ම රුධිරය අඩංගු වෙන්නේ ජලය. ඔයාල දන්නවනේ. එතකොට ඒ අපේ බ්ලඩ් වල තියෙන ජලය තමයි මේ යූරින් විදියට පිට වෙන්නේ. එතකොට යූරින් ප්‍රමාණය වැඩි කරනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් බ්ලඩ් වොලියුම් එක අඩු වෙනවා. හරිද? මම ලාස්ට් එකේ එක කිව්වා. එතකොට යූරින් වැඩි කරනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා. හරිද? ඒකට තමයි අපි යූරින් වැඩි කරවලා බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරේ ඩයුරටික්ස් වලින්. රයිට් ප්‍රොසෙස් එක. හරි. එතකොට මෙතන මොකද වෙන්නේ? මේ ෆිල්ට්‍රේෂන්, අල්ට්‍රා ෆිල්ට්‍රේෂන් කියන ප්‍රොසෙස් එක මෙතන. ඊට පස්සේ මෙතනින් ෆිල්ටර් වෙලා මේක දිගේ මෙහෙම යනකොට මේ 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 ළඟින් යනවා. මම එකක් අඳින්නේ. රුධිර වාහිනී මේවා වටේට ගිහිල්ලා තියෙනවා. මේ ළඟින් හැමතැනින්ම යනවා. රයිට්. එතකොට මම එකයි අඳින්නේ මෙතන. ගොඩක් තියෙනවා. මේ ෆිල්ටර් වෙලා යන්නේවා සමහර ඒවා නැවතත් රුධිරයටම උරා ගන්න. නැවතත් ගන්න ලේවලට. රයිට්. ලේවලට ආපහු ඇදලා ගන්න සමහර ඒවා. උදාහරණයක් විදියට ග්ලූකෝස් ටික ග්ලූකෝස් මෙතනින් යනවා යටට. හැබැයි ග්ලූකෝස් ටික මෙතනින් නැවතත් ලේවලට උරා ගන්න. රයිට්. ආපහු කියන්නම්. මෙතනින් ග්ලූකෝස් ටික යටට යනවා ෆිල්ටර් වෙලා. හැබැයි මෙතනදී මේ මේ සිස්ටම් එක ඇතුලේ මෙහෙම යනකොට 100%ක්ම ග්ලූකෝස් නැවතත් ගන්නවා කොහෙටද බ්ලඩ් වලටම ගන්න. දැන් බ්ලඩ් වලට ගන්න බැරි තරමට ග්ලූකෝස් කාගේ හරි තිබ්බොත් ඒ කියන්නේ ඩයබටිස් අන්න එතකොට මේක දිගේ වැඩිපුර තියෙන ටික මෙහෙම ගිහිල්ලා එලිමිනේට් වෙනවා යූරින් විදියට. රයිට්. සෝ හියර් යූරින්. එතකොට මේක මේ නැවතත් ලේවලට ගන්න ප්‍රොසෙස් එක කියනවා reabsorption. reabsorption නැවත උරා ගැනීම. reabsorption. right. reabsorption. හරිද? ultra filtration reabsorption අවසානයේ ඉතිරි ටික මේකෙන් පිට වෙනවා. ඒකට නමක් දානවා secretion. secretion ඔන්න ඔය ක්‍රියාවලිය තුනෙන් තමයි අපේ යූරින් ටික හැදිලා පිටවීම සිද්ධ වෙයි. එතකොට සමහර ඒවා නැවතත් ලේවලට අර ගන්නවා. එහෙම නැත්නම් ලේවලින් මේ මේ හරියදිත් මෙහෙට එන ඒවා තියෙනවා. එහෙම වෙන්න කොහොම හරි අවසානයේ එලිමිනේට් වෙනවා යූරින් විදියට. ඉතින් මේ ක්‍රියාවලිය මම කිව්වේ ලාස්ට් වීක් එකේ හાર્ට් එක ගැන කියලා දීපු නිසා අද කිඩ්නි එකේ බේසික් ඇනටොමිකල් නොලෙජ් එකක් දෙන්න හිතුවේ. එක අදාළ වෙන නිසා ලෙසන්ස් වලට. රයිට්. ඒ කිඩ්නි එක සම්බන්ධව මේක මම මතක් කර දුන්නේ මේ කොටස් ටිකක් සමහර තැන්වලදී භාවිතා වෙන්න පුළුවන්. රයිට්. හරි. ඔකේ. මේකේ කොටස් සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවද? මම ඊළඟට කියන්න යන්නේ මෙන්න මේ කොටස ගැන පොඩ්ඩක් විශේෂයෙන් කතා කරන්න ඕන. රයිට්. So I will erase this. Okay.
එතකොට දැන් අද කතා කරන ටොපික් එක මොකද්ද ACE inhibitors අපි බලමු ඒ drugs කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ කියලා right හරි ඔයාලා දන්නවා අර රෙනින් කියලා එන්සයිම් එක අපේ ස්ටොමැක් එකේ තියෙන පුංචි බබාලගේ ස්ටොමැක් එකේ අර කිරි කැටි ගැසීමට දායක වෙනවා කියලා මතක ඇති ඊට අමතරව රෙනින් කියන එන්සයිමේ තවත් වැදගත් වෙන තැනක් තමයි ඒ ලෙවල් වලටත් තියෙනවා රෙනින් ඇන්ජියොටෙන්සීන් කියන මෙකැනිසම් එක රෙනින් ඇන්ජියොටෙන්සීන් කියන මෙකැනිසම් එක ඒකෙදි වෙන්නේ මෙහෙමයි right අපි අර ඔයාලට මම දැන් කලින් ඇඳපු එකේ එතන ඔය ෆිල්ට්‍රේෂන් ප්‍රොසෙස් එක උතර වෙන එකෙදි මෙතනින් මේ ෆිල්ටර් වෙන රේට් එක ඒකට අපි නමක් කියනවා මොකද GFR ෆිල්ටර් වෙන රේට් එක GFR වැලියු එක කියලා කියනවා මොකද GFR කියලා කියන්නේ ග්ලොමෙරියුලර් ෆිල්ට්‍රේෂන් රේට් GFR එහෙම නැත්නම් ග්ලොමෙරියුලර් ෆිල්ට්‍රේෂන් රේට් ඒ කියන්නේ මේ මෙතනින් ෆිල්ටර් වෙන ශීඝ්‍රතාව පෙරෙන ස්පීඩ් එක GFR එක. එතකොට මේ GFR එක සාමාන්‍ය හොඳ අගයක ඒ කියන්නේ 90ට වගේ ආසන්න සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා මේක අපි හිතමු දැන් එක්සැම්පල් වැලියු එකක් විදිහට අපි හිතමු කාගේ හරි තියෙනවා 80යි මිලිලීටර්ස් පර් මින් right මෙතන ෆිල්ටර් වෙන amount එක එතන කියන්නේ මේකකින් නෙමෙයි සමස්තයක් අරගෙන right එතකොට මේ amount එක ෆිල්ටර් වෙනවා නම් කිඩ්නි එකකින් අපි කියනවා ඒක සාමාන්‍යයෙන් අපි තුම 90ට වගේ ආසන්නයි නේද ඒක හොඳ වැලියු එකක් විදිහට කියන මේක අඩුවෙන් අපි හිතමු මේක අපි හිතමු 15ට විතර අඩු වෙලා කියන මේිට වගේ අඩුයි නම් ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි කිඩ්නි ෆේලියර් කිඩ්නිස් වැඩ කරන්නේ නැහැ මම ලාස්ට් වීක් එකේ කිව්වා කිඩ්නි ෆේලියර් එකකදී වුණත් අපිට භාවිතා කරන්න පුළුවන් ඩයුරටික් කැටගරි එකක් කිව්වා මතක ඇති ඒ ෆ්ලූසමයිඩ් අයිති වෙන ලූප් ඩයුරටික් කියන කැටගරි එක ඒක කාර්යක්ෂමතාව ගොඩක් වැඩි ඊ සති කීප එක මේ කිව්වා right හරි කාර්යක්ෂමතාව වැඩි එතකොට දැන් අපි හිතමු මේ GFR එක කාගේ හරි අඩු වුණා. ඒ කියන්නේ දැන් මේ විදිහට අඩු වෙන. අඩු වුණාම GFR එක අඩු වුණාම ඒ කියන්නේ ග්ලොමෙරියුලර් ෆිල්ට්‍රේෂන් රේට් එක. මේ පෙරෙන ශීඝ්‍රතාව. මේ පෙරෙන ශීඝ්‍රතාවය කාගේ හරි අඩුයි නම් එතකොට එන්සයිම් එකක් වැඩි වෙනවා. ඒ එන්සයිම් එක මේක අඩු වෙද්දි මේ සිස්ටම් එක ආසන්නේ වැඩි වෙන එන්සයිම් එකක් තියෙනවා ඒ එන්සයිම් එක තමයි මොකද්ද රෙනින් රෙනින් කියන එක වැඩි වෙනවා මොකද්ද වෙනවා කිව්වේ මතක තියාගන්න මේ මම පැහැදිලි කරන්න යන්නේ රෙනින් ඇන්ජියොටෙන්සින් මෙකැනිසම් එක මේක ගොඩක් වැදගත් එක්සෑම්ස් වලදීත් අහලා තියෙන හිටපු ගමන් පේපර් එකේ මතක තියාගන්න එතකොට GFR එක අඩු වෙනවා කියන්නේ මෙන්න විදිහට කියනවා නම් මේ මෙතන ප්‍රෙෂර් එක දැන් මම ඔයාලට කිව්වා මෙතන ප්‍රෙෂර් එක නිසානේ පෙරෙන්නේ මෙතන තියෙන ප්‍රෙෂර් එක වැඩි වුණාම තමයි පෙරෙන්නේ නේ එතකොට මේ ප්‍රෙෂර් එක අඩු වුණොත් එහෙම නැත්නම් GFR එක අඩු වුණොත් පෙරෙන එක අඩු වෙනවනේ එතකොට ප්‍රෙෂර් එක අඩු වුණා කියන්නේ පෙරෙන එක අඩු වෙනවා GFR එක අඩු වුණොත් එහෙම නැත්නම් ප්‍රෙෂර් එක අඩු වුණොත් ප්‍රෙෂර් එක අඩු වුණොත් මෙන්න මේ රෙනින් ඉහළ යන රෙනින් මට්ටම වැඩි වෙනවා රෙනින් හරිද රෙනින් වැඩි වෙනවා එතකොට මේ රෙනින් වලට මොකක්ද කරන්න පුළුවන් කියන එක අපි බලමු right ඔන්න GFR එක හරි ඒ ඔන්න GFR එක අඩු වුණා එහෙම නැත්නම් ප්‍රෙෂර් එක අඩු වුණා කියමු ඒ ඒරියා එක දෙකෙන් කක් දෙකයි
එතකොට මොකද වෙන්නේ රෙනින් මට්ටම වැඩි වෙනවා රෙනින් ලෙවල් එක වැඩි වෙනවා right රෙනින් ලෙවල් එක වැඩි වෙනවා මතක තියාගන්න ජේෆාර අඩු වුණා එහෙම නැත්නම් ප්‍රෙෂර් අඩු වුණා රෙනින් වැඩි වුණා රෙනින් වලට පුළුවන් රෙනින් වලට පුළුවන් මෙන්න මේක කරා රෙනින් අපේ බ්ලඩ් වල තියෙනවා අපේ බ්ලඩ් වල තියෙනවා ඇන්ජියොටෙන්සිනෝජන් කියලා කිමිකල් එකක් ඇන්ජියොටෙන්සිනෝජන් කියන කිමිකල් එක අපේ බ්ලඩ් වල තියෙනවා රයිට් එතකොට මේ ඇන්ජියොටෙන්සිනෝජන් කියන එක ඉනැක්ටිව් ෆෝම් එකක් ඒ කියන්නේ ඒකෙන් ඇක්ෂන් එකක් දෙන්නේ නැහැ ඇන්ජියොටෙන්සිනෝජන් හරවනවා මේ රෙනින් වලින් කරන්නේ ඇන්ජියෝ ටෙන්සින් 1 කියලා එකකට හරව ඇන්ජියෝ ටෙන්සින් 1 කියන එකට කන්වර්ට් වෙනවා හරි right ඊට පස්සේ මොකද වෙන්නේ තව එන්සයිම් එකක් තියෙනවා අපේ බ්ලඩ් වල දැන් මේක වුණොත් විතරයි ඒක වෙන්නේ මොකද නැත්තම් ඇන්ජියොටෙන්සින් 2 කියන්නේ අතරමැදි ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ ඉන්ටර්මීඩියට් ප්‍රොඩක්ට් කියලා කියන්නේ. දැන් GFR එක අඩු වුණා. එහෙම නැත්තම් ප්‍රෙෂර් අඩු වුණා. ඊට පස්සේ රෙනින් වැඩි වුණා. රෙනින් ලෙවල් එක වැඩි වුණා බ්ලඩ් වල. ඊට පස්සේ ඇන්ජියොටෙන්සින් නෝජන් ඇන්ජියොටෙන්සින් 1 කළා. රෙනින් වලින් තමයි ඒක වෙන්නේ. රයිට්? එතකොට මොකද වෙන්නේ මේ ඇන්ජියොටෙන්සින් 1 කියන එක angiotensin 1 කියන එක angiotensin 2 කියන වර්ගයේ බවට පත් වෙනවා මොකෙන්ද angio ace කියන enzyme එකෙන් angiotensin converting enzyme මොකද්ද මම මේක ලියන්නේ මෙතන උඩින් ලියන්නේ angiotensin converting enzyme මේකට කියන්නේ ACE angiotensin converting enzyme එකෙන් මොකද්ද කරන්නේ angiotensin 1 2 කර 1 2 කර හරි දැන් angiotensin 2 වලට පුළුවන් දේවල් මොනවද කියලා අපි බලමු දැන් මේක ආයි ප්‍රොසෙස් එක කෙටියෙන් කිව්වොත් GFR එහෙම නැත්නම් ප්‍රෙෂර් එක අඩු වුණා රෙනින් වැඩි වුණා රෙනින් වලින් ඇන්ජියොටෙන්සිනෝජන් ඇන්ජියොටෙන්සින් 1 කරා බ්ලඩ් වල තියෙන ඇන්ජියොටෙන්සිනෝජන් එතකොට රෙනින් වැඩි වුණාම මේක බවට පත් වෙනවා අපේ බ්ලඩ් වලම තියෙනවා මේ ඇන්ජියොටෙන්සින් කන්වර්ටින් එන්සයිම් කියන එක ඒකෙන් 1 2 කරන මේ ඇන්ජියොටෙන්සින් 2 වල ඇක්ෂන්ස් මේවා right एक एक्शन එකක් තමයි වේසෝ කන්ස්ට්‍රික්ෂන් වේසෝ කන්ස්ට්‍රික්ෂන් කියලා කියන්නේ අපේ රුධිර වාහිනී කුඩා කිරීම ඩයිනමිට් එක තමයි කුඩා වෙන්නේ විස්කම්බේ ඇතුලේ තියෙන ඒ සිදුරේ ප්‍රමාණය අඩු වෙනවා විස්කම්බේ අඩු වෙනවා ඩයිනමිට් එක රිඩියුස් වෙනවා ඩයිනමිට් will be reduced right එතකොට වේසෝ කන්ස්ට්‍රික්ෂන් එකක් වෙනවා බ්ලඩ් වෙසල්ස් කන්ස්ට්‍රික්ට් වෙනවා කුඩා වෙනවා ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් ඔයාලට ලාස්ට් වීක් එකේ අපි කිව්වා බ්ලඩ් වෙසල්ස් සිහින් වෙන කුඩා වෙනවා කියලා කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා රයිට් මේ ප්‍රෙෂර් එක අඩු වෙච්ච එක නාගෙන මේ ප්‍රොසෙස් එක මෙහෙම උනේ ඒ කියන්නේ ප්‍රෙෂර් එක වැඩි කරගන්න අන ක්‍රියාත්මක වෙනවා දැන් රයිට් වේසෝ කන්ස්ට්‍රික්ෂන් ඊට අමතරව ඔයාලා දන්නවා මේවා කලින් ඉගෙනගෙනක් තියෙනවා මම දන්නවා ඒක එතකොට ඇල්ඩොස්ටරෝන් කියන හෝමෝන් එක රයිට් ඇල්ඩොස්ටරෝන් කියන හෝමෝන් එක වැඩි වෙනවා වැඩි වෙන්නේ ඇයි මේ ඇන්ජියොටෙන්සින් 2 වලට පුළුවන් ඒ වැඩි කරා ඇල්ඩොස්ටරෝන් වැඩි කරාම ඔයාලා දන්නවා මෙයාට පුළුවන් ඇල්ඩොස්ටරෝන් වලට පුළුවන් සෝඩියම් වී වෝටයි
රිටේන් කරන්න වැඩි කරගන්න පුළුවන් අපේ ඇඟ ඇතුලේ සෝඩියම් ප්‍රමාණය වැඩි කර සෝඩියම් වැඩි වෙනවා කියලා කියන්නේ ඔයාලට මතක ඇති අර කිඩ්නි එකේ එදා කියපු ෆන්ක්ෂන් එකමයි සෝඩියම් ප්‍රමාණය වැඩි වෙනකොට වෝටර් ඉබේටම රිටේන් වෙනවා එතකොට බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා කොහොමත් සෝල්ට් අමවුන්ට් එක වැඩි වෙද්දි බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා රයිට් කොහොම හරි අවසානයේ උනේ මොකද්ද මේ රෙනින් ඇන්ජියෝටෙන්සින් මෙකැනිසම් කියලා මේකට කියන්නේ මෙතනදී ෆයිනල් දේ වෙන්නේ මොකද්ද ප්‍රෙෂර් එක නැත්නම් GFR පමිරුල ෆිල්ට්‍රේෂන් රේට් එක අඩු වුණා රෙනින් වැඩි වුණා රෙනින් වලින් මේ ඇන්ජියෝටෙන්සිනෝජන් ඇන්ජියෝටෙන්සින් 1 කරා ඇන්ජියෝටෙන්සින් කන්වර්ටින් එන්සයිම් එක තියෙනවා ඒකෙන් ඇන්ජියෝටෙන්සින් 1 ඇන්ජියෝටෙන්සින් 2 කළා ඇන්ජියෝටෙන්සින් 2 වලින් එකක් වේස කන්ස්ට්‍රික්ෂන් රුධිර වාහිනි සිහින් කරලා ප්‍රෙෂර් එක වැඩි කරා එහෙම නැත්නම් ඇඩොස්ටරෝන් සෙක්‍රීෂන් එක වැඩි කරනවා ඇන්ජියෝටෙන්සින් 2 වලින් ඇඩොස්ටරෝන් වැඩි කරවලා සෝඩියම් ඉවෝටයි පියාගෙන ප්‍රෙෂර් වැඩි කරනවා ඉතින් ප්‍රෙෂර් අඩු වෙච්ච එක්කෙනාගේ දැන් ඔන්න ප්‍රෙෂර් වැඩි වෙනවා අඩු එක්කෙනාගේ වැඩි කරන්න පුළුවන් සිස්ටම් එක මෙකැනිසම් එක තමයි මේක හැබැයි මේක නැචරලි කෙනෙක්ගේ වෙනවා මොකද නැත්තම් බ්ලඩ් ප්‍රෙෂර් එක මේන්ටේන් කරගන්න බෑනේ කෙනෙක්ගේ ඒ කියන්නේ ස්වාභාවික ප්‍රෙෂර් සාමාන්‍ය මට්ටමට වැඩිය අඩු වීමම නෙමෙයි. ඒ කියන්නේ බැලන්ස් කරගන්න. ඔයාලා දන්නවා හොමියෝස්ටේසිස් කියලා කියන්නේ. ඒ කියන්නේ සමායෝජනය හා සමස්ථිතිය කියලා තියෙනවා. ඒ කියන්නේ අඩු වුණොත් වැඩි වීමක් වෙනවා. පොඩි අඩු වීමක් පස් දෙන්න දෙන්නේ නැතුව. එතකොට දැන් ඔයාලා හිතන්න මේ මම දැන් කියපු මෙන්න මේ එන්සයිම් එක. මොකද්ද? ඇන්ජියෝටෙන්සින් කන්වර්ටින් එන්සයිම්. ඒක બ્લોක් කර අපි ඩ්‍රග් එකක් දීලා මොකද වෙන්නේ ඇන්ජියෝටෙන්සින් 1 ඇන්ජියෝටෙන්සින් 2 එන්නේ නැහැ. එතකොට මේව හැදෙන්නේ නැහැ. මේව වෙන්නේ නැහැ. වේස කන්ස්ට්‍රික්ෂන් නෙමෙයි දැන් වේස ඩයිලටේෂන් වේ. තත් වේස ලොකු වෙනවා. මොකද හේතුව දැන් කෙනෙක්ගේ ඒ ක්‍රියාවලිය, ඒ කියන්නේ ප්‍රෙෂර් එක අඩු කරන්න තියෙන ක්‍රියාවලිය නැති කරන එක තමයි මෙයා කරන්න ට්‍රයි කරේ. සාමාන්‍ය තත්ත්වෙදි මෙයාලා ටික ටික හරි හැදෙනවා. අපි එතකොට හැදෙන එක නවත්තලා දැම්මා කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් ලොකු වෙනවා. එතකොට ඔන්න මතක තියාගන්න ඇන්ජියෝටෙන්සින් කියන එක બ્લોක් කරොත් ඇන්ජියෝටෙන්සින් 2 කියන එක બ્લોක් කරොත් හැදෙන එක නැවැත්තුවොත් රුධිර වාහිනී ලොකු කිරීම තමයි ප්‍රධානම ක්‍රියාවලිය. ඊට අමතරව මේවත් සිද්ධ වෙනවා. සෝඩියම් රිටෙන්ෂන් එක අඩු වෙනවා මේක બ્લોක් කරලා දැම්මොත්. ඒ කියන්නේ සෝඩියම් තියාගන්නේ අඩුවෙන් සෝඩියම් පිට වෙනවා කියන්නේ කලින් අර ඩයුරටික් ඇක්ෂන් එකක් වගේ තමයි. හැබැයි ලොකු ඩයුරටික් ඇක්ෂන් එකක් එන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඩයුරටික් එකක් එක්ක මේක දෙන එක සමහර අයට අවදානම්. මම දැන් පවර්පොයින්ට් එකත් එක්ක කතා කරන්නම් මොකද මොන වගේ කන්ඩිෂන්ස් ද කියන එක. ලාස්ට් වීක් එකේ ඩයුරටික්ස් අපි කතා කරේ. එතකොට එක ඩ්‍රග්ස් කාණ්ඩයක් මොකද්ද දැන් කිව්වා ඇන්ජියෝටෙන්සින් කන්වර්ටින් එන්සයිම් right inhibitors angiotensin එක angiotensin 1 එක 2 කරන enzyme එක block කරන. එතකොට මේක මෙතෙන්ට වෙන්නේ vaso constriction වෙන්නේ vaso dilatation වෙන්නේ එතකොට. ඒකට කියන්නේ vaso vaso dilatation ප්‍රසාරණය වෙන. කුඩා වෙන්නේ නැතු තව ලොකු වෙනවා. dilate right වෙසෝ ඩයිලටේෂන් රයිට් හරි එතකොට ඊට අමතරව දැන් මේ ඇන්ජියෝටෙන්සින් 2 කියන්නේ එක්තරා විදිහක කිමිකල් එකක් කියලා හිතන්න මේ කිමිකල් එක මේ රුධිර වාහිනී වල එහෙම නැත්නම් ඇල්ඩොස්ටරෝන් ශ්‍රාවය කරන්න දායක වෙන තැන තියෙන රිසෙප්ටර් එකට බැඳිලා තමයි මේ ඇක්ෂන් එක දෙන්නේ රයිට් තියෙන තව ගොඩක් කම්ප්ලෙක්ස් විදිහට තියෙන මම එච්චර ගැඹුරට යන්නේ නැහැ AT1 රිසෙප්ටර්ස් AT2 රිසෙප්ටර්ස් එහෙම තියෙන. එච්චර දෙයක් අවශ්‍ය වෙන්නේ අපිට මේ ලෙවල් එකේදී. එතකොට ඇන්ජියෝටෙන්සින් 2 කියන එක බැඳෙනවා රිසෙප්ටර් වර්ගයකට. ඒ කියන්නේ රිසෙප්ටර්ස් රයිට්. බැඳිලා තමයි ඇක්ෂන් එක දෙන්නේ. කොහෙට හරි බැඳෙන්න එපා ඔය කිමිකල් එක ගිහිල්ලා කොහෙට හරි බැඳුනම තමයි එතන ඇක්ෂන් එක ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ හැදිච්ච කිමිකල් එක ඒ කියන්නේ ඇන්ජියෝටෙන්සින් 2 බැඳෙන තැන රිසෙප්ටර් එක બ્લોක් කළා වහලා දැම්මොත්
angiotensin 2 ට ගිහිල්ලා බැඳෙන්න තැනක් නැහැ. එතකොට action එක දෙන්නේ නැහැ. right? එතකොට මොකද වෙන්නේ? මේ angiotensin 2 ගිහිල්ලා බැඳෙන තැන block කරලා දාන. right? block කරලා දාන. ඒ එතකොට අන්න අපිට ඒකට ඒ කියන්නේ use කරන්න පුළුවන් විදිය medicine category එකක් තියෙනවා. angiotensin 2 ඒකට කියන්නේ angiotensin 2 receptor blockers and ඒ තවත් medicine category ඒකෙන් මොකද්ද වෙන්නේ angiotensin 2 කියන එක receptor එකට බැඳෙන එක නවත්තන bind වෙන එක නවත්තන ඉතින් ඔයාලා මතක තියාගන්න ඔය ක්‍රම දෙකෙන් අවසාන ප්‍රතිඵලය කොහොම හරි angiotensin 2 වල action එක නොදෙන එක ඒ නිසා මේ කාණ්ඩ දෙකටම අදාළ වෙන මෙඩිසින් අපිට භාවිතා කරන්න පුළුවන් ඒ බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරන්න තවත් කන්ඩිෂන්ස් වලට භාවිතා වෙනවා මම දැන් ඩිස්කස් කරගෙන යන වෙයි ටික right මම හිතනවා මේ රෙනින් ඇන්ජියෝටෙන්සින් මෙකැනිසම් එක මම පැහැදිලි කරපු එක ගැන ඔයාලට ගැටලුවක් නැතුව ඇති කියලා right so if you have any question you can ask මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් right හරි එතකොට මේ විදිහට තමයි රෙනින් ඇන්ජියෝටෙන්සින් මෙකැනිසම් එක ක්‍රියාත්මක වෙන්නේ right මේක අඩු වුණාම වැඩි කරගන්න ක්‍රියාවලිය ඒකේ අතරමැදිය විදියට ක්‍රියාත්මක වෙන මේන් සයිම් එක બ્લોක් කරොත් මේ දෙකට ඔපොසිට් දේ ඒ කියන්නේ උදර වාහිනී විශාල වීම වෙනවා ඊට අමතරව ප්‍රෙෂර් එක අඩු කර ගැනීමකුත් වෙනවා right angiotensin 2 receptor બ્લોක් කරා ඒ දෙයම වෙනවා right කොහොම හරි අපිට අවශ්‍ය වෙන්නේ මේ angiotensin වල ක්‍රියාවලිය නැති කරලා දාන එක ඒ සඳහා තමයි මේ ACE inhibitors කියන බ්ලොක් කරන බ්ලොකර්ස් කියලා කියන්න පුළුවන් ඒ බෙහෙත් සහ angiotensin 2 receptor blockers කියන මෙඩිසින් කාණ්ඩය භාවිතා කරන්නේ right හරි අපි එතකොට මම දැන් ලැප්ටොප් එකෙන් log වෙන්න ඊළඟ කොටස ගැන කතා කරගෙන යන්න right okay